වර්තමානයේ ගැන විග්‍රහ කරන අපූරු කාල දෙක කතාවක්. මේසා විශාල සම්මාන ප්‍රමාණයක් මම කිසිම කලාකරුවෙකුගේ නිවසේ දැකලා නැහැ. පොළොන්නරුවේ මිනිසුන්ට බොහෝ දැනෙන්නේ ඔබ නැති දවසකට. අතීතයේ සුවඳ මල් මිට අරාජිකයෙක් ඇවිත් අද අපි ඇවිල්ලා ඉන්නේ ඩී.කේ. ආටිගලගේ අරාජිකයෙක් ඇවිත් පොත එළිදැක්වීමේ උත්සවයට. ඉතින් මතක් කරන්න ඕනේ ඩී.කේ. ආටිගලගේ පළවෙනිම නවකතාව තමයි කාල. කාල කියවලා නැති අය කාලත් අරගෙන කියවන්න අනිවාර්යෙන්ම. ඒ වගේම අරාජිකයෙක් ඇවිත් අද එළිදැක්වන පොත. ඉතින් ඔබට ග්‍රන්ථයකින් මේ පොත ඔන්ලයින් මිලදී ගන්න පුළුවන්. හරි ලස්සන කතාවක්, අපූර්ව නිර්මාණයක්. ඉතින් අපි බලමු අරාජිකයෙක් ඇවිත් ගැන. ඇවිත් ඉන්න අය මොනවද කියන්නේ? පුරා වසර ගණනාවක් තම ජීවිතය කලාව වෙනුවෙන්ම වෙන් කළ ඒ අසහාය කලාකරුවා පුලතිසි පුරවරයට බිහි වූ මැණිකක්. ඔහු ඩී.කේ. ආටිගල. මේ ඔහුගේ දෙවන නවකතාව අරාජිකයෙක් ඇවිත්. අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා පොළොන්නරුවේ අපේ උරුමයක් ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන්දේසානායක. ඔහුගෙන් අහමු ආටිගල ගැන සහ අරාජිකයෙක් ඇවිත් පොත ගැන සහ ඔහුගේ කාල පොත ගැන ඔහුගේ අදහස් මොනවද කියලා. කාල පොත ගැන නම් මම කලින් ගොඩක් අදහස් දැක්ුවා. මේ අරාජිකයෙක් ඇවිත් කියන පොත ඇත්තටම මගේ දේශනයේදීත් මම ඒක කිව්වා. මේක අර අතීතයට ගිහිල්ලා අනාගතයේ ඉඳලා වර්තමානයේ ඉඳලා අතීතයට ගිහිල්ලා වර්තමානය පිළිබඳ අතීතයේදී විග්‍රහ කරන මොකද ඒ අතීතයේ තියෙන තොරතුරුත් එක්ක වර්තමානය ගැන විග්‍රහ කරන අපූරු කාල දෙක කතාවක්. මම එකයි කිව්වේ මේක හතරවෙනි මානෙට අයිති එකක් කියලා. එතකොට මේ පොතේ තියෙන විශේෂත්වය තමයි නුවර යුගයේ දෙවනි රාජසිංහ යුගයේ සහ නුවර විශේෂයෙන් නුවර යුගයේ ජන ජීවිතය සහ ඒ දේශපාලනය ගැන කතා කරන ගමන් වර්තමාන දේශපාලනය ආදේශ කරගෙන ඒකට ඒ වර්තමාන දේශපාලනය කරන්න පුළුවන් උපරිම විවේචනය අතීතයේ ඉඳලා කිරීම. මම හිතන්නේ එහෙම එකක් මේ කාලේ අපි නව කතාවක දැකලා නැහැ. කතාවක දැකලා නැහැ. අතීතයට අනාගතයට යන අය දැකලා තියෙනවා. ඕන තරම් ටයිම් මැෂින්, මේ අකාල සන්ධ්‍යා, ඒ වගේ ගොඩක් තියෙනවා. නමුත් දේශපාලනයේ අතීතයේ ඉඳලා වර්තමානයේ දේශපාලනය ගැන කතා කරන ලස්සන වැඩක් මේක. ඇත්තටම කියවන්න ඔහු මම දකින්නේ කලාවත් විද්‍යාවත් එකට හැම වෙලාවෙම ගලපන්න උත්සාහ කරන කලාව විද්‍යාව මෙසහ අද්භූත රසය. ඒක කොහොමද ආටිගල සහෝදරයාගේ මම දකින්න එකක් ඒ කලාකරුවාගේ. ඒ තුනේ මොකද අද්භූත රසය තුලින් තමයි මිනිස්සු අල්ලගන්නේ නව කතාවේ. ඒ වගේම ආටිගල සහෝදරයා කියන්නේ මම දකින්නේ කලාකරුවෙක් හැටියට පුලතිසියට ලොකු වටිනාකමක් සහ මිනිස්සුන්ට ලොකු වටිනාකමක් එකතු කරන කලාකරුවෙක්. නමුත් ඔහුව ඇතිසැටියෙන් බලවතුන් සහ මේ දේශපාලනයන් බලවතුන් ව්‍යාපාරික ප්‍රජාව පොලිතිසි ඉන්න ලොකු ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නවා. ලොකු මේ දේශපාලනික මේ බලයක් තියෙන අය පොලිතිසි ඉන්නවා. නමුත් ඒ අය කිසිසේත් ඔහුගේ කලාව සහ ඔහුගේ වටිනාකම හඳුනාගෙන නැහැ කියන තැන තමයි මට අදත් තිබුණ ප්‍රධාන ගැටලුව සහ කතාව. මම විශ්වාස කරනවා ඒ පාලම ඒ ගැප් එක කඩලා බොහොම අනතිමානීව ආටිගල සහෝදරයාට නැත්නම් මේ වටිනා කලාකරුවාට උදව් කරන්න ඉදිරිපත් වේවි කියලා. බොහොම ස්තුතියි. අපේ කාල නවකතාව ගැන කියනවා නම් පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ. කාල චිත්‍රපටයකට නැගෙන්න පළවෙනිම හේතු සාධක වෙන්නේ දර්ශන රුවන්දිසානායක. ඉතින් බොහොම ආදරෙන් ඉල්ලනවා අපේ පාඨක ජනතාවගෙන් අරාජිකයෙක් ඇවිත් කියවනා වගේම අනිවාර්යයෙන්ම ඔබ කියවිය යුතුම පොතක් කාලය. අද්භූත රසය හැබැයි මේ අපි සේපියන්ස්ලා හැටියට මේ අද්භූත රසයට හරි කැමතියි. කොච්චර නෑ කිව්වත් ඔය කොච්චර පොඩි වාක්‍ය කිව්වත් හොරෙන් හරි ඒක රස විඳින්න කැමතියි. ඒක නිසා මේ අපිට බැරි වුණා ආටිකල් අයියා හරි නායකේ කුලතිසි හදාගන්න හදපු දෙකාට. අර කියන්නේ කෙලිය කියන වටකින් නෑ. ඉතින් ඒක එතුමත් පිළිගන්නවා. බොහොම ස්තුතියි. අද බුක්කේස් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රවීණ නාට්‍යවේදී සනත් චන්ද්‍රසේකර මහත්මයා. අපි කැමැතියි දැනගන්න අරාජිකයෙක් එවිත් සහ ආටිකල් මහත්මයා ගැන ඔබේ අදහස් මොනවාද? ඉස්ලාම් නවකතාව ගැන කියලා ඉන්නම්. මේ ඔහුගේ දෙවනි නවකතාව. පළමු නවකතාව කාල එළි දක්වන දවසෙත් අපි මේ වගේම ඇවිල්ලා මේ වගේම මේ සහෘද සමූහයක් එක්ක මේ පුංචි කතිකාවතක් තියලා මේ පොත එළි දැක්වුවා. ඒක මම හිතන්නේ ආටිකල් සහෝදරයාගේ ජීවිතේ මේ විශේෂ සම්දිස්ථානයක්. ඔහු නවකතා කරුවෙක් විදිහට දොරට වඩින. ඔහු නාට්‍යකරුවෙක්. මම අපි කියන්නේ ආටිකල් කියන්නේ කලාව සම්බන්ධ ෆුල් පැකේජ් එකක්. ෆුල් පැකේජ් එකක්. ඒ කියන්නේ පරිපූර්ණ කලාකරුවෙක්. ඔහු චිත්‍ර ශිල්පියෙක්, ඔහු අංගරචනාකරුවෙක්, ඔහු නාට්‍ය රචකයෙක්, නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, ගීත රචකයෙක්, කවියෙක් සහ දැන් ඔහු නවකතාකරුවෙක්. මම විශ්වාස කරනවා ඔබත් ඔහු සමග කටයුතු කරලා තියෙන නිසා ඔහු නළුවෙක්. ඔහු වේදිකාව මත රඟපෑවේ නැති වුණාට ඔබට මට රඟපෑම උපදෙස් දෙනකොට ඔහු යත් තුල ඉන්න නළුවවත් අපිට මතුවලා පේන. ඒ නිසා ඔහු ඒකයි මං කිව්වේ ඔහු කලාකරුවෙක් හැටියට ෆුල් පැකේජ් එකක්. මේ නවකතාව මම දකින්නේ දැන් මේ නවකතා ශානරයන් තියෙනවා. එක අපි කියන්නේ දෘෂ්ටි කෝණ අතින් ගත්තාම වෙනස් ඒවා, අන්තර්ගතය අතින් ගත්තාම වෙනස් ඒවා එහෙම තියෙනවා. දැන් මේක මම කැමති මේ නවකතාව දාන්න මේ කල්පිත නවකතා ධාරාවට. මේ කියන්නේ ෆැන්ටසියක්. ඇත්තටම මේක ෆැන්ටසියක්. මේකේ තියෙන දේවල් සත්‍ය හැටියට සිද්ධ වෙන්නේ නැහැ. දැන් කලාව කියන්නේ සත්‍ය නෙවෙයිනේ. හැබැයි කලාව කියන්නේ සත්‍ය නොවන්නේත් නෙවෙයිනේ. ඒ නිසා මේක ඇතුලේ සත්‍ය සහ සත්‍ය නොවන්නේත් නොවන යථාර්ථය අන්තර්ගතයි. මේක මං හිතනවා මේ ඉතිහාසය නීරසව ඉගෙන ගන්නා දරුවන්ට නුවර යුගයේ ඉතිහාසය පිළිබඳව රසවත්ව ඉගෙන ගන්න පුළුවන් නවකතාවක්. එතකොට එක පැත්තකින් මේක අධ්‍යාපනිකයි, අනිත් පැත්තෙන් රසවත්. මේකට එන නිසා නැවත ඊයේ රෑත් කියෙව්වා. ඊයේ රෑ කියවනකොටත් මට දැනුනේ අලුත් බවක්, නැවුම් බවක්. ඉතින් ඒ නිසා මේක ඉතා හොඳ නවකතාවක්. දෙවනි කාරණේ ඔබ මගෙන් ඇහුවේ මේ ආටිකල් කියන කලාකරුවා පිළිබඳව මේ පසුබිමේ පේන සම්මාන ටික මන් දන්නේ මං හරිද කියලා. මං විශ්වාස කරන විදිහට මම බොහෝ කලාකරුවන්ගේ ගෙවල් වලට ගිහිල්ලා තියෙනවා. ඔවුන් ළඟින් ඇසුරු කරලා තියෙනවා. මේසා විශාල සම්මාන ප්‍රමාණයක් මම කිසිම කලාකරුවෙක්ගේ නිවසේ දැකලා නැහැ. ඔහුගේ නිවසේ බිත්තියක් පිරෙන්න සම්පූර්ණ ලොකු රාක්කයක් තියෙනවා. ඒ රාක්කෙත් තියලා තව තැන් තැන් වල පොඩි පොඩි තැන් වල බිමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒකම ප්‍රමාණවත් ඔහුගේ කලාව පිළිබඳව තියෙන ප්‍රශස්ත බව කියන්න ඒකම ප්‍රමාණ. ඒක දැන් ඔප්පු වෙලා තියෙනවා. ඒක ඊළඟට ඔහු තුල සිටින මිනිසයා මිනිසා අවිහිංසාවාදී, ඒ කියන්නේ හරිම හැබැයි අව්‍යාජ, හැබැයි කුපිත වෙන්න කිපෙන්න ඕන තැන්වල ඊටාම ජනිකව අපිටත් වඩා දරුණු විදිහට කිපෙන සහ ප්‍රතිචාර දක්වන. හැබැයි ඔහු කියන්න තියෙන එක කාට වුණත් කියන ඔහුගේ නිර්මාණවල තියෙන්නේ තේ ගුණය. ඒ නිසා මම විශ්වාස කරනවා ඔහු රැකගත යුතු කලාකරුවෙක් ආටිකල් කියලා කියන්නේ. ඔහු පොළොන්නරුවට විතරක් ප්‍රාන්තගත කලාකරුවෙක් නෙවෙයි. ඔහු ජාතික වස්තුවක්. ඒ නිසා මම සුබවතනවා මේ වගේ නවකතා තව තවත් රාශියක් බිහිකරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න අපිටත් වාසනාව උදා කරලා දෙන්න ජීවතුන් අතර ඉන්නකොට නැවත නැවත මේ වගේ ඒවා එළි දක්වන අවස්ථාවට සහභාගී වෙන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඉතිහාසය ඉගෙන ගන්න ගමන් මේක අතිරේක කියන පොතක් හැටියට නිර්දේශ කරනවා නම් හොඳයි කියලා. මොකද ඉතිහාසය කියන විෂය උගන්වන්න ගියාම තරම නීරසයි. සමහර ඒ කුල විෂමතාවයන් පිළිබඳව මේ අපි සකල විද කාරණා අපේ ඉතිහාසයේ තිබ්බ විදිහ මේ පොතට Bookcase අපිත් එක්ක මේ වෙලාවේ රැඳී සිටිනවා ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන අජන්ත රාජකරුණා. අපි හොගෙන් දැනගමු අරාජිකයෙක් ඇවිත් පොත ගැන සහ ඩී.කේ. ආටිගල ගැන. ඔහුගේ අදහස් මොනවද කියලා? අතරම මට අද තමයි දැන් තමයි මේ පොත අතට හම්බෙන්නේ. තාම කියවන්න බැරි වුණා. කියවලා පොත ගැන කතා කරා. නමුත් ආටිගල කියන්නේ ඇත්තටම මම දකින්න මට 2015 විතර ඉඳලා ආටිගලයත් එක්ක වැඩ කරන්න හම්බෙන්නේ. ද ආටිකල් කියන්නේ ඇත්තටම මම අද ඉන්නෙත් ආටිකල්ට තියෙන ආදරේ නිසා වැඩ ගොඩක් තියෙද්දි නමුත් ආටිකල් කියන්නේ අරටුවක් කෙලින්ම කලාවේ අරටුවක් වගේ පුද්ගලයෙක් හැටියටත් ඔහුට මාර පුදුම ශක්තියක් තියෙනවා මම යම් තරමක් ඔහුත් එක්ක වැඩ කරන්න සාර්ථක ගමනක් ආවනම් ඔහු අඳුරාගෙන ආටිකල් කියන්නේ කවුද කියලා යම් අධ්‍යයනයක් තුලින් තමයි ඔහුත් එක්ක වැඩ කරන්න අන්නරයක් හදාගන්නේ නැත්නම් ආටිකලයත් එක ලේසියෙන්ම වැඩ කරන්නත් අමාරුයි බලවම දන්නවා ආටිකලය කියන්නේ වෙන චරිතයක් ඒ වෙන චරිතයේ තමයි කලාකරුවෙක් කියන්නේ ඇගීමට ලක් වෙන්නේ යම් සාර්ථක නිර්මාණ පිටිපස්සේ තියෙන එක නංග ඒ කියන්නේ ඔහු මේ ඊටාම කෙටි කාලයක් තුළ දැන් සමහරලාට PSL එකකින් එක මම ගෙට ගියා එනකොට පිටපත ලියනවා ඊතරම් ඕකාව දේවල් තියනවා ලියන්න කියවපු සහපත් අත්දැකීම් මේ හැම දෙයක්ම අත්දැකීම අද දවසේ මේ අද මේකේ මහා පිරිසක් සෙනග හිටියේ නැතුණාට එයාව ටිකක් එක සතුටු වෙනවා ඒක ඒ සතුටු වීම සහ ඔහුට මේක වැඩක් පොත ලියවෙන්නේ නාට්‍යන්නේ මේ නාට්‍යයේ තිබ්බ කතාව මේ විදිහටම ආපහු ඒකම කොපි කරලා පොතට කියන්නේ නැහැ මේක වෙන නිර්මාණයක් ආටිකලයන්ගේ දකින්නේ මම ඒක හැබැයි ඒක කලාවෙම කලාව තුලම වෙච්ච हानियक तमई ये निर्माण प्रेक्षक्या श्रावक्या बहुतरे अध्ययनातने आरायण्ड आटिकला इनके निर्माण एक अट अरे आते का हदुन्ने ये पार हदला दुन्ने एक आटिकला जग वैडक नहीं एक अनित्य करने होने का मामा आटिकला ये डिसलत किला जना आटिकला ये पुलन नरीम निशुंट बहुत दरे दरे बने थी दावस बिना आटिकला ये क्या ना किया ना देखने आटिकला ये क्या निकाउदी किला මම අඳුරගත්ත විදිහක් තියෙනවා. ඒ විදිහත් එක්ක වැඩ කරනවා. අනිත් අය හිතර විදිහ ඒ අයට ආවෙනිකයි. එන ගොඩක් ස්තුතියි අද දවසේ ඔයාලා අවස්ථාවක් දුන්නට. D.K. ආටිගල කලාකරුවාගේ හිතට දැනුණු වේදනාවන් तम विसिम तरागिन तम जीविते सतुटु अवस्था तम हित मित्रादीन समक बेदागिन अवृतु गणनावक अध्ययन एक्रेस्कर करना उ निर्माण गोनट अराजकीक एवित वेदिका नाट्य एक्वाट पसु अराजकीक एवित नवकथाव देन पाठक ओबट रस विंदिन्नट හැකියාව ඇත Bookcase අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අද මොහු ගැන ගොඩක් දෙනෙක් කතා කරා ඉතින් මේ පොතේ අයිතිකාරයා අපි ඔහුගෙන් අහමු මේ අරාජිකයෙක් ඇවිත් පොත ලියන්න හේතු වෙච්ච වස්තු බීජයක් තියෙනවද එහෙම නැත්නම් මොකද්ද මේ පොත ලියන්න හේතු වෙච්ච කාරණාව කියලා මගේ මුල් නිර්මාණය වෙන්නේ වේදිකා නාට්‍යයක් වේදිකා නාට්‍යයක් ලියන්න හේතු වෙන කාරණා විශේෂයෙන්ම වේදිකා නාට්‍යයක් හෝ වේවා වෙනත් නිර්මාණ කටයුතු वस्तु बीज सपेगनकोट ये काल सीमा तमं अत्न तमं गवसन सामज पटपीटा अभी मल अराजक वेदिक नाट्य तम मुड़ी मुलियवेन्न दास हतरे इतने दास हतरे वस्तु बीज विधि मम गण्य काल दिबुनु अपे जयतपालन समाज वटपीटा दिबुनु गटुम मे कारण इतने मे कारण मगे उल्वे तंपत्ति मे कथा करना यम किसी विधि कौन की अबे संहार प्रबलव कारण अभी एलिपिट कथा करने एक अभी एक आटारी गौवर वगे कारण मट कथा करना तना එතකොට තමයි මට හිතෙන්නේ මේ කතා කරන හොඳම තැන අපේ මේ සමාජය ගැන වෙන තැනකට ගිහිල්ලා වෙන තැනක කතා කරනකොට ඒ ප්‍රශ්නේ කරන්නේ අපි නෙවෙයි. ඒ කතා ප්‍රශ්නේ කරන්නේ අතීතය. එතකොට හොඳට ගැළපෙනවා අතීතයයි අනාගතයයි නැත්නම් වර්තමාන යතරතින අවුල අපිට එතකොට ලිහෙන්න ගන්නවා. ඒ කියන්නේ අද අදයි අතීතේ කොහොමද අපි දිවි පැවතුනේ. හැබැයි කියන්න ඕනේ මේ අතීතේ හොඳයි කියනෝ නෙවෙයි. අතීතයේ මේක වර්ධනය වෙනවා. ඒ ක්‍රමිකව හැමීට මේ වර්ධනය වීගෙන ආපු අවුල ගැටලුව පොතලිය වෙන්නේ ඊට අවුරුදු 2003 ආරාධිකෙක් වෙන්න නාට්‍ය කරලා 2021 22 තමයි මේ පොත ලියවෙන්නේ. හැබැයි කාරණාවකට තියෙන්නේ ඒ 2002 නැත්නම් 2003 තිබ්බ ඒ අවුල අදත් එහෙමමයි. පොඩි වෙනසක් පොඩි වෙලා නැහැ. ඉතින් ඒ නිසා හැබැයි එක දෙයක් තියෙනවා නාට්‍යයක් චිත්‍රපටයක් එහෙම නැත්නම් ටෙලි නාට්‍යයක් අපිට වෙන සීමාවන් ටික නවකතාවකදී නැහැ. ඒ නිසා මට විශේෂයෙන් මේක හැසිරෙන්න පුළුවන් යන්න පුළුවන් රින්ගන්න පුළුවන් ඒ ටික මේක ඇතුළේ මම කොහොම ප්‍රබලව කරලා තියෙනවා. එවිත් ඩී.කේ. ආටිගලයන්ගේ දෙවෙනි නවකතාව වෙන අරාජිකයෙක් ඇවිත් නවකතාව වගේම බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය සහ බොහෝ දෙනෙක් දන්නම පළවෙනි නවකතාව තමයි කාල. ඉතින් කාල නවකතාවකට නැගෙන්න කලින් වේදිකා නාට්‍යයකට සහ කාල චිත්‍රපටයට නැගෙනවා. ඉතින් අපි ඔහුගෙන් කාල ගැනත් ඔහුගේ අදහස අපි දැනගමු. කාල නවකතාව සම්බන්ධවත් අරම වගේම තමයි කියන්නේ කාල මුලින්ම ඇත්තටම මේ කාල වෙන ඉස්සෙල්ලා එක කඩවර දෙවියෝ වේදිකා නාට්‍ය. කඩවර දෙවියෝ වේදිකා නාට්‍ය ඇතුළේදී ඒ කියන්නේ වේදිකා නාට්‍යන ආරම්භකු යම් විද්වත් කණ්ඩායම් මේ වගේම ප්‍රේක්ෂකයෝ සහ මේ එක්ක ග්‍රහණය කරගත්ත හැමෝටම පොඩි කාරණාවක් තිබ්බා. කඩවර දෙවියෝ වේදිකා නාට්‍ය ඇතුලේ බොහොම අපූර්වට මේ ප්‍රහසනය කියන එක ඇඟට නොදැනෙන්න මේ අපි මේ ජනගත කරනවායි කියන එක. ඒතකොට කඩවර දිව්‍ය වේදිකා නාට්‍ය ඇත්තටම බල්ම දර්ශන තුන දිසානායක අවස්ථාවක බලලා කියනවා මේ අද මේක මේ මරු ටෙලි නාට්‍යයකට හරි ෆිල්ම් එකකට හරි කියලා එහෙම පස්සේ තමයි ඒක මගේ අතින් තිරපිට පුතක් විදියට වෙලා කාල චිත්‍රපටිය වෙන්නේ. නවකතාව 2015 දී සංස්කෘතික පාර්ලිමේන්තුවේ හොඳම මේ නවකතා අත්පිට පුත බවටපත් වෙනවා. කාල කියන්නේ මගේ මුල්ම නවකතාව. මම මේ එතනින් තමයි නම කතා ලියන්න පටන් ගන්න දැන් ලියාගෙන යන්නේ. මේ පසුපස තිබෙන සම්මාන රාශිය උරුමකාරයා ඔහු වගේම මේ අපේ පාඨකයන්ට ඒ වගේම ප්‍රේක්ෂකයන්ට බොහොම අනගේ නිර්මාණ දායද කරන ඔහු පොළොන්නරුවට වගේම මේ රටට මේ ලෝකෙට සම්පතක්. ඉතින් අපේ බුක්කේස් පාඨකයන්ගෙන් අපි බොහොම ආදරෙන් ඉල්ලනවා අරාජිකයෙක් ඇවිත් පොත ඔබ අනිවාර්යෙන්ම කියවිය යුතු පොතක් සහ ඔබේ කාල නවකතාව නොකියපුවා ඉන්නවා. කාල සහ අරාජිකයෙක් ඇවිත් ඔබ අදම අරගෙන granth.lk එකෙන් අරගෙන කියවන්න. මේ පොත කඩදාසිත් ගණන් ගිහින් තියෙන නිසා මේ පොත රුපියල් 1500ක් වෙනවා. කොහොම හරි අරගෙන ඔබ ඔබේ ජීවිතේ කියවපු පොත් අතරට එකතු කරගත යුතු පොතක් තමයි අරාජිකයෙක් ඇවිත්. අතීතයේ සුවඳ මල්මිට අරාජිකයෙක් ඇවිත් ඩී.කේ. ආටිගල නවතම මුද්‍රිත නිර්මාණය අරාජිකයෙක් ඇවිත්